ශෝමි හවෙත ඔබව සාදරෙන් පිළිගනිමු. මෙම වීඩියෝව මගින් ඔබට සිඟ ෆුලි ඔටෝමැටික් ෆ්‍රන්ට් ලෝඩර් වර්ගයේ ස්වංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රය පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් ලබා දෙන්නෙමු. පළමුව මේ සමග ඔබට ලැබෙන දෑ හඳුනා ගනිමු. ජලය යන්ත්‍රය තුළට ගැනීමට අවශ්‍ය ඉන්ලට් හෝස් එක. සිංක් එකක් මගින් ජලය බැහැර කිරීම සඳහා යොදාගන්නා යූ ක්ලිප් එක. බාණ්ඩ ප්‍රවාහනයට අදාළ උපදෙස් පත්‍රිකාව. රෙදි සෝදන යන්ත්‍රයේ උපදෙස් පත්‍රිකාව. ට්‍රාන්සිට් බෝල්ට් ඉවත් කළ පසු යෙදිය යුතු ප්ලාස්ටික් කොටස්. දැන් අප මෙම සිඟ රෙදි සෝදන යන්ත්‍රයේ කන්ට්‍රෝල් පැනල් එක හඳුනා ගනිමු. රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට හා ක්‍රියාවිරහිත කිරීමට on off බටන් එක. අදාළ සේදුම් වැඩසටහන තෝරා ගැනීම සඳහා භාවිතා වන ප්‍රෝග්‍රෑම් ඩයලර්. සේදීමට භාවිතා කරන ජලයේ උෂ්ණත්වය පාලනය කිරීමට ටෙම්පරේචර් බටන් එක. ප්‍රෝග්‍රෑමේ තාවකාලිකව නැවැත්වීමට හෝ ක්‍රියාත්මක කිරීමට උපකාරී වන ස්ටාර්ට් ස්ටොප් බටන් එක. ඇඳුම් පොඩිවීම වළක්වන ඇන්ටි ක්‍රීසින් බටන් එක. පිරිසුදු කිරීමේ වාර ගණන වැඩි කරන රින්ස් ප්ලස් බටන් එක. තෝරාගත් වැඩසටහන වේගවත් කර ගැනීමට ක්වික් වොෂ් බටන් එක. ප්‍රධාන සේදුමට පෙර සේදුමක් අවශ්‍ය නම් ඒ සඳහා අදාළ වන ප්‍රී වොෂ් බටන් එක. සේදුම ආරම්භ වන වෙලාව පමා කිරීමට ටයිම් ඩිලේ බටන්ස්. ඇඳුම්වල ජලය ඉවත් කිරීමේ වේගය වෙනස් කිරීම සඳහා යොදාගන්නා ස්පින් බටන් එක. ඩිටර්ජන් සහ ෆැබ්‍රික් සොෆ්ට්නර් යෙදීම සඳහා වෙන් වූ කොටස. සිඟ ෆුලි ඔටෝමැටික් ෆ්‍රන්ට් ලෝඩර් රෙදි සෝදන යන්ත්‍රයේ බල ශක්ති කාර්යක්ෂමතාවය මෙලෙස දැක්වේ. මෙහි දැක්වෙන්නේ ජලය පිටතට කාන්දුවීම වැළැක්වීම සඳහා ඇති රබර් බීඩින් කොටසයි. මෙය පිරිසුදුව තබාගත යුතුයි. රෙදි සෝදන යන්ත්‍රයේ අවුට්ලට් ෆිල්ටරය මෙම ස්ථානයේ ඇත. රෙදි සෝදන යන්ත්‍රයෙන් ඉවතට යන ජලය මේ හරහා ගමන් කරයි. දැන් අපි සිඟ රෙදි සෝදන යන්ත්‍රයේ භාවිතයට සූදානම් කරගන්නා ආකාරය බලමු. ප්‍රථමයෙන් මෙහි ඇති විදුලි සම්බන්ධතාවය නිසි ලෙස සකසා ගන්න. විදුලියට සම්බන්ධ කර ගැනීමේදී එක්ස්ටෙන්ෂන් කෝඩ් භාවිතා කිරීම සුදුසු නොවේ. ඉන්පසුව එහි රඳවණය මෙලෙස වසා ගන්න. ඔබට යූ ක්ලිප් එක මේ ආකාරයට සම්බන්ධ කර ගැනීම මගින් සිංක් එකකට වෝද ජලයේ ඉවතට ගලන හෝස් එක සම්බන්ධ කරගත හැකිය. දැන් අප ජලය රෙදි සෝදන යන්ත්‍රය තුළට ගෙනෙන මෙම හෝස් එක සවි කරගන්නා ආකාරය බලමු. මෙම අග්‍රය ඔබට මේ ආකාරයට රෙදි සෝදන යන්ත්‍රයට සවි කරගත හැකිය. ඉන්පසුව අනෙක් අග්‍රය ගාඩන් ටැප් එකකට සවි කරගත යුතුය. ප්‍රවාහනයේදී රෙදි සෝදන යන්ත්‍රයේ ඇතුළත කොටස් ආරක්ෂා කරන ට්‍රාන්සිට් බෝල්ට්ස් මේ ආකාරයට ගලවා ඉවත් කළ යුතුය. ඉන්පසුව ක්‍රොමීන් ඇතුළත් වීම වැළැක්වීමට මෙම ප්ලාස්ටික් කොටස් සබ් කිරීමට මතක තබා ගන්න. ඔබ නැවත රෙදි සෝදන යන්ත්‍රය ප්‍රවාහනය කරන්නේ නම් ට්‍රාන්සිට් බෝල්ට් සවි කර ප්‍රවාහනය කළ යුතුය. රෙදි සෝදන යන්ත්‍රය සම මට්ටම් කර ගැනීමට මෙම ඉදිරිපස ඇති පාද මෙලෙස සකස් කරගත හැකිය. තවද රෙදි සෝදන යන්ත්‍රයේ ආරක්ෂාවට ඇති රෙජි ෆෝම් කොටස මෙලෙස ඉවත් කළ යුතුය.
දැන් අප සිඟ රෙදි සෝදන යන්ත්‍රයෙන් සේදීමක් කරන ආකාරය බලමු. ප්‍රථමයෙන් සේදීමට අවශ්‍ය රෙදි ඇතුළත් කරන්න. ඉන්පසුව දොර හරි ආකාරව වසන්න. ප්‍රීවොෂ් විශේෂාංගය භාවිතා කරන්නේ නම් මෙම කොටසට ඩිටර්ජන් යොදන්න. එසේ නොමැතිනම් ප්‍රධාන සේදුමට අවශ්‍ය ඩිටර්ජන් මෙම ස්ථානයට යොදා ගන්න. මෘදුකාරක හෙවත් ෆැබ්‍රික් සොෆ්ට්නර් මෙම ස්ථානයට යෙදිය යුතුය. මේ ආකාරයෙන් රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් පසු යන්ත්‍රයට ඇතුළත් කරන ලද රෙදි සඳහා සුදුසු වැටසටහනක් තෝරා ගන්න. ඔබට අවශ්‍ය නම් ටෙම්පරේචර් බටන් එක ආධාරයෙන් රෙදි සේදීමට යොදා ගන්නා ජලයේ උෂ්ණත්වය මෙලෙස වෙනස් කළ හැක. ශ්‍රී ලංකාව වැනි සමකාසන රටකදී ජලය රත් කිරීම අනිවාර්ය නොවන අතර එමගින් සේදුම් ක්‍රියාවලිය සඳහා වැයවන විදුලි බලය අවම කරයි. එමෙන්ම ඇඳුම්වල ජලය ඉවත් කිරීමේදී මෝටරේ වේගය ස්පින් බටන් එක හරහා මේ ආකාරයට පාලනය කළ හැක. ඔබ ප්‍රීවොෂ් විශේෂාංගය ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා මෙම බටන් එක භාවිතා කරන්න. එම අවස්ථාවේදී ප්‍රීවොෂ් කොටසට ඩිටර්ජන් යෙදීමට අමතක නොකරන්න. ඔබ තෝරාගත් වැඩසටහන වේගවත් කිරීමට ක්වික් වොෂ් බටන් එක භාවිතා කරන්න. වැඩිපුර පිරිසිදු කිරීමක් අවශ්‍ය නම් ඔබට රින්ස් ප්ලස් අංගය මෙලෙස තෝරාගත හැක. ඇඳුම් පොඩිවීම වළකා ගැනීම සඳහා ඇන්ටි ක්‍රීස් බටන් එක යොදා ගන්න. ඔබට අවශ්‍ය පරිදි රෙදි සේදුම් වැඩසටහන සකසාගත් පසුව එය ආරම්භ වීම පමා කිරීමට මේ ආකාරයට ඩිලේ බටන්ස් යොදා ගන්න. සියල්ල සැකසීමෙන් පසුව සේදීම ආරම්භ කිරීමට ස්ටාර්ට් බටන් එක භාවිතා කරන්න. චයිල්ඩ් ලොක් විශේෂාංගය ක්‍රියාත්මක කර ගැනීමට මෙම බටන්ස් දෙක තප්පර 3ක කාලයක් තද කරගෙන සිටින්න. එවිට චයිල්ඩ් ලොක් ක්‍රියාත්මක වන බව මෙලෙස පෙන්නුම් කරයි. මෙය ක්‍රියාත්මක වූ පසු සියලු බටන්ස් ක්‍රියාවිරහිත වනු ඇත. චයිල්ඩ් ලොක් විශේෂාංගය ක්‍රියාවිරහිත කිරීමට පෙර පරිදිම ක්වික් වොෂ් හා ඇන්ටික්‍රීස් බටන්ස් මෙලෙස යොදා ගන්න. එවිට චයිල්ඩ් ලොක් ක්‍රියාවිරහිත වීම තිරේ දිස්වනු ඇත. ස්ටාර්ට් බටන් එක භාවිතයෙන් ඔබට අවශ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කළ පසු ඒ බව මේ ආකාරයට තිරේ දැකගත හැක. එමෙන්ම මෙම රෙදි සෝදන යන්ත්‍රයේ දොර ස්වයංක්‍රීයව අඟුළු වැටීම මේ ආකාරයට ඩිස්ප්ලේ කොටසෙහි පෙන්නුම් කරයි. මෙම සලකුණ තිරේ දිස්වීම අවසන් වනතුරු රෙදි සෝදන යන්ත්‍රයේ දොර විවෘත කළ නොහැකි අතර ඒ ඔබගේ ආරක්ෂාව සඳහා සිදු කරන්නකි. වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුර තාවකාලිකව වැඩසටහන නැවැත්වීමට නැවතත් ස්ටාර්ට් ස්ටොප් බටන් එක යොදා ගන්න. ඔබට වැඩසටහන සම්පූර්ණයෙන්ම නවතා දැමීමට අවශ්‍ය නම් ඉහත පෙන්නුම් කළ බටන් එකම තප්පර 3ක කාලයක් තද කරගෙන සිටිය යුතුය. එවිට වැඩසටහන නවතා දැමීම ආරම්භ වූ බව මෙලෙස තිරේ දිස්වනු ඇත. වැඩසටහන නිසලස අවසන් වූ පසු ඒ බව එන් සලකුණ මගින් ඔබට පෙන්නුම් කරයි.
ඉහත පෙන්නුම් කළ සලකුණ දිස්වන්නේ නම් ඉදිරිපස දොර විවෘත කිරීමට උත්සාහ නොකරන්න. දොරගුළු ස්වංක්‍රීය ඉවත්වීම මෙම සලකුණ මෙලෙස නිවී යාමෙන් දැන්වත් කෙරේ. සිංහ රෙදි සෝදන යන්ත්‍රයේ නිසි ක්‍රියාකාරීත්වය රඳා පවත්වා ගැනීමට ජලය ඇතුල් වන ස්ථානයේ ඇති මෙම ෆිල්ටරය මාස දෙකකට වරක් පිරිසුදු කරන්න. රෙදි සේදීමේදී යන්ත්‍රය තුළට එක්විය හැකි ආයකටු, බොත්තම්, අල්පෙනති වැනි ද්‍රව්‍ය මෙම ෆිල්ටරයේ රැඳෙනු ඇත. එය පිරිසුදු කර නැවත නිසි ආකාරයට සවි කරන්න.